At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්වේ අද දිනට වසර 10ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ මෙම උත්සවය පැවැත්ුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අපි බොහෝ දුරට නවීකරණය නොවිච්චි දේශපාලන පක්ෂ තියෙන රටක්. මං කිසිම අගෞරවයක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි අද උනත් කතා කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති. එහෙම නැත්නම් ජයජයවර්ධන මහත්තයාගේ ප්‍රතිපත්ති. එහෙම නැත්නම් රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති ගැන. ඒක හොඳයි. නමුත් 2017 අපි මේව ගැන අලුතෙන් කල්පනා කරන්න ඕන. එකක් තමයි අපි විද්‍යාත්මක අංශයට අපි දේශපාලන ගෙනියන්න ඕන. අද සිංගප්පූරුවේ කැබිනට් එකේ 80% ඉන්නේ ඉංජිනේරුවරු. රුසියාවේ එක කාලයක කැබිනට් එකේ නායකත්වයේ හුඟ දෙනෙක් ආවේ ඉංජිනේරු විද්‍යාලවලින්. ඇමරිකාවේ නායකයෝ හුඟ දෙනෙක් විද්‍යා අංශවලින් ආපු අය. එහෙමනම් තීන්දුව තීරණ ගන්න අය තුල ඒ විද්‍යාත්මක මනසක් තියෙන්න ඕන. වරදවා තේරුම් ගන්න එපා. එක කාලෙක අපි 10 දෙනෙක් එකපාරටම ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හැටියට පත් වුණා. කවුරුත් මොකුත් කිව්වේ නැහැ. නමුත් චම්පික විතරයි කිව්වේ මේ එකපාරට මේ මිනිස්සු 10 දෙනාම ජ්‍යෙෂ්ඨ ඇමති වුණේ කොහොමද? මේකෙන් කැබිනට් එකට වාසියක් වෙයිද අවාසියක් වෙයිද කියන ප්‍රශ්නේ හරි නැගුවේ එතුමා විතරයි. මට අද වාගේ මතක් වෙනවා එතුමා ඒ ප්‍රශ්නේ නැගුවා. විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත් එතුමාට දැනුම තිබුණා, හැඟීම තිබුණා මේ ප්‍රශ්නේ මන් නගන්න ඕනේ කියලා. මෙහිදී අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ මෙහෙවර ඉදිරිපත් කරන තිරසර පෙරමග විද්වත් ලිපි සංග්‍රහයද එළි දැක්වුණා. Thank you.